අයිබෝන් හරිත හරියට ගෙනෙන සියත මාධ්‍යකන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගමන් බෑගයක් තුල තිබී කොළඹදී හමු වූ තරුණියගේ මලසිරුර රැගෙන ආ ආකාරය පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි ලකඹර සුරැකී 70 වසරක අභිමානය කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානි සමාගම සමග එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය කොවිඩ් මර්ධන එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 5 ඉක්මවයි ඊයේ දිනත් වැඩිම ආස ප්‍රථමයෙන් දේශීය පුවත් පිටකොටුව වේලවිදිය ප්‍රදේශයේ ගමන් බෑගයක බහති වේදී ඊයේ දින හමු වූ තරුණියගේ මලසිරුර හම්වැල්ල සිට කොළඹ බලා දහවනේ වන බස් රථයකින් කොළඹට රැගෙන ආ බව පොලිසිය සඳහන් කළා මේ අතර එම බස් රථයද පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ දින කොළඹ පිටකොටුව වේලවිදිය ප්‍රදේශයෙන් හිසකඳින් වෙන් වූ 27 දී පමණ වියෙහි පසුවන තරුණියකගේ මලසිරුරක් ගමන් බෑගයක බහතිබේදී හමු වූ අතර මලසිරුර බහතිබූ ගමන් බෑගය පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ දමා යන අයුරුද ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා පසුව කොළඹ අධිකරණ වෛද්‍යවරයාගේ අධීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට හිස කඳින් වෙන් වූ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගිය අතර මේ වන විට එය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. පසුව වේලවිදියේ පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ මෙම මෘත ශරීරය හංවැල්ල සිට කොළඹ බලා දහවණිය වන බස් රථයක අදාළ පුද්ගලයා විසින් රැගෙන විත් ඇති බවයි. අදාළ පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩවන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුව අදාළ පුද්ගලයා පිටකොටුව ප්‍රදේශයෙන් බැස යන අයුරුද ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර එලෙස මියගිය බවට සැලකෙන තරුණියගේ ගමන් බෑගය යයි සැක කළ හැකි කාන්තා ඇඳුම් සහිත බෑගයක්ද හංවැල්ල ප්‍රදේශයේදී පොලිසිය සොයාගෙන තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේ හංවැල්ල බස් නැවතුම් පොළ අසල ඇති සමීප රූප ආවේශන කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අදාළ පුද්ගලයා හංවැල්ල බස් නැවතුම් පොළෙන් අදාළ බෑගය සමග මෙම බස් රථයට ගොඩ වී ඇති බවට ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. ඒ වගේම ඔබ විසින් මේ වන විටත් මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධ වීඩියෝ දර්ශන දැක තිබෙන්නට පුළුවන් අදාළ පුද්ගලයා පිළිබඳව. ඒ වගේම ඔහු මේ බෑගය සමග ගමන් කරන ආකාරය මේ පුද්ගලයා පිළිබඳව ඔබ යම් තොරතුරක් දන්නවා නම් ඒ වගේ මේ පුද්ගලයා යම් ආකාරයකට ඔබ හඳුනන කෙනෙක් නම් කරුණාකර ඒ සම්බන්ධව වේලවිදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0741859 5057 දුරකථන අංකයට හෝ කොළඹ හදිසි අමතුම් ඒකකය වන 0112433333 දුරකථන අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මෙම මෘත ශරීරය හඳුනා ගැනීමටත් ඒ වගේම මෙම අපරාධය කළ පුද්ගලයා හඳුනා ගැනීමටත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේදී මහජන සහාය පොලිසිය අපේක්ෂා කරනු ලබනවා. ලකබර සුරකින ගුවන් විරුවන් අදසිය අභිමානවත් 70 සංවත්සරය සමරනු ලබනවා. එවෙනුවෙන් සියත අපතබන සටහනක් දැ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 2 දින රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වුණා. වර්ෂ 1972 මැයි මාස 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වුණා. ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර උද්ෘත පාඨය කරගනිමින් පුරවසර 70ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාපිම වෙනුවෙන් තම මෙහෙවර නිසි අයුරින් ඉටු කරමින් නිරතුරු ලක් අඹර සුරකීමේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට දිවි හිමියෙන් කැප වී සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චිප්මන්ක් ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට කෆීර් F7 ආදී ජෙට් යානද AN32, C130, MA60, Y12 වැනි ප්‍රවාහන ගුවන් යාන සහ බෙල් 212, බෙල් 412, MI17, MI24 හෙලිකොප්ටර් යාන දක්වා දීර්ඝ ගමනක් පැමිණ වර්තමානයේ වන විට භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද පරිපූර්ණව තාක්ෂණික හමුදාවක් ලෙස අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලබනවා. තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය මුළුඬපුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේ වැදගත්ම සාධකය වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ අවිගබඩා විනාශ කිරීම, එතන විය නොහැකි පස්පෙමි විඳලමින් සතුරන් අඩපණ කිරීමෙන් පාබල හමුදාවන්ට ත්‍රස්තවාදීන් ග්‍රහණයට නතු කර ගැනීම සඳහා සහයක් ලබා දීමට ප්‍රහාරක ගුවන් නියමුවන්ට හැකි වුණා. ත්‍රස්තවාදය පරදවා විජයග්‍රහණය අත්පත් කරගත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය හමුදාවන්හි සාඩම්බර කොටස්කරුවෙක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ස්වකීය අභිමානය එඩිතර භාවය හමුවේ හිමිවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට නිරතුරුවම සූදානමින් සිටිනවා. වසරක් මුළුල්ලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් අඹර සුරකිමින් තම වගකීම නිසි ලෙස ඉටු කරන වාසේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මෙන්ම හදිසි අවස්ථාවන් හීදීද ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබ සාධනය උදෙසා ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වනවා. වර්තමානයේ වන විට ලොවටම බලපා ඇති COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුබ සාධන කටයුතු මෙන්ම නිරෝධායන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබනවා. හමුදාපතිවරුන් 17 දෙනෙකුගේ නායකත්වයේ සහ මග පෙන්වීම යටතේ වසර 70ක් ශ්‍රී ලංකේය ලක් අඹර සුරකිමින් තම වගකීම මව්බිම වෙනුවෙන් නිසි අයිරින් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්නට නිරතුරුවම සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී ආචාර්ය පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සරයේ සමකාමීව රුක්ලෝපන වැඩසටහනක් සහ සමර මුද්දරයක් නිකුත් කිරීමට අද දින ගොන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ගොන් හමුදාවේ නිලධාරීන් 467 දෙනෙකු සහ සෙසු නිලයන් 7290 දෙනෙකුට උසස් වීම් ලබා දීමද සිදු වුණා.
ඉතින් මේ අවස්ථාවේ මම මේ 70 වසර පුරාවටම ගුවන් හමුදාවේ සේවය කර සියලු දෙනාත් රටේ රටදෑ වෙනුවෙන් දිවිදුන් ගුවන් විරුවන් සහ ආබාධිතත් වූ ගුවන් විරුවන් සියලු දෙනාත් මම ඉතාම ආදරෙන් මතක් කරනවා මේ අවස්ථාවේ අපි ගුවන් හමුදාවක් හැටියට රටේ අනාගතයටත් රටේ අභිවෘද්ධියටත් ආර්ථික සංවර්ධනයටත් අපි ශීඝ්‍ර ලෙස සහ වක්‍ර ලෙස අපි දායක වෙන්න බලාපොරොත්තු වෙනවා 70 වෙනි සංවත්සරයට සමගාමීව අපි වැඩ කටයුතු රාශියක් සංවිධානය කරලා තියෙනවා එකෙන් ප්‍රධානම දේ උනේ අද සර්ම පෙළපාලියක් පවත්වා අපි 70 වෙනි සංවත්සරයේ සැමරුවා තුන්වෙනි දින සිට පස්වෙනි දින දක්වා ගුවන් හමුදා සර්ම සංදර්ශනය ගාලුමුදර පිටියේදී පැවැත්වීමට අපි අදහස් කරගෙන ඉන්නවා ඒ සඳහා පුහුණු වීම කටයුතු දැන් නිම කරලා තියෙන්නේ හැන්දෑවේ 5ට ගාලුමුදර පිටියේදී 3 4 5 යන තේ දින තුලදී අපි සියලු මහ ජනතාව වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 310 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. මේ අතර මෙරට කොවිඩ් මර්ධන ඉන්නත ලබා දුන් පිරිස ලක්ෂ 5 ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු කොවිඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 509275 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට පුද්ගලයන් 42925 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුගිය ජනවාරි මාස 29 වන දින මෙරට කොවිඩ් එන්නත්කරණය ආරම්භ වුණා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 310 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 303 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 60ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 169 දෙනා දිවයිනේසස දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83551ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 79421 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 3654 දෙනෙකු පමණයි. ඒ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ බුලත්කොහු පිටිය, කොළඹ 10, මහනුවර, ගනේමුල්ල සහ පූජා පිටිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 476ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුල පුත්කලින් 9891 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුල PCR පරීක්ෂණ 9822ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සති 7කට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් සංචන සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවල් වලින් ඉල්ලා සිටිනවා. මෙවන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 11,49,91,089ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ ගණන 25,50,192ක්. මේ අතර ඔක්ස්ෆර්ඩ් සහ ෆයිසර් එන්නත්වල පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු රෝහල් ගත කෙරෙන වයස්ගත කොවිඩ් රෝගීන් පිරිස 80කින් පමණ පහළ බැස ඇති බව එංගලන්තයේ සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එරට එන්නත් කරන වැඩසටහන ඔස්සේ එන්නත ලබාගත් වයස අවුරුදු 81 වූ පුත්කලින් ඇසුරෙන් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා. කෙසේ වෙතත් වෛරසයෙන් හොඳින් ආරක්ෂා වීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම තුළින් ජනතාවට වෛරසයට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙන බව අමරිකාවේ CDC ආයතනයද තහවුරු කර තිබෙනවා. කොවිඩ් මරණ භූමදානය සඳහා කිරණොච්චේ ඉරණති උදූපත යොදා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් එහිදී පළ වූ තවත් කැබිනට් තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. 2015 ජනවාරි මාස 14 වන දින සිට 2018 දෙසැම්බර් මාස 31 වන දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ දින පැවැතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ తాවකාලික රැකවරණ මධ්‍යස්ථාන පරිපාලනය සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර
ශ්‍රී ලංකාවේ රබර් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීමද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම ගාල් ලක්මීමන ප්‍රදේශයේ යෝජිත කඩුලාන උද්භිත උද්‍යානය ස්ථාපිත කිරීමටද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති අතර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සහ රැකියා උත්පාදනයේ උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වයං ශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය බටහිර බහාලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන චෝදිතයින් අත්අඩංගුවට ගැනීම පසකලා එය සැඟවීමට වත්මන් රජයේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ යටියන්තර ප්‍රදේශයේදී මාති වෙත අදහස් දක්වමේ. 47 වන විපක්ෂ නායක ජංගම සෙව්‍ය යටියන්තර ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී කෙටි කලකින් අල්ලනවායි කියපු ත්‍රස්තවාදීන් ටික ඇල්ලුවද? කොමිෂන් සභා වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. කොමිෂන් සභා වාර්තාවේ මේ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරපු ප්‍රධානීන් ගැන, ඒ සැලසුම් ගැන, ඒ අයට මුදල් ලැබුණේ කොහොමද කියන එක ගැන, ඒ අයත් එක්ක කුමන්ත්‍රණය කරපු අපේ රටේ කණ්ඩායම් ගැන මොකක්වත් සඳහන් වෙලා නැහැ. පහුගිය රජයේ සමයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබුණු ඒ පරස්පර මතිමතාන්තර නිසා ඒ නිර්මාණයේ වුණු ව්‍යාකූලත්වය පිළිබඳව පමණයි බොහෝ දුරට වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. අපිට කිව්වා ත්‍රස්තවාදීන් අල්ලන ගමනේ දක්ෂිව තමයි පොදු ජන පෙරමුණේ නායකයෝ. 30 වසරක ත්‍රස්තවාදය නැති කරයි කිව්වා. ඒක අපි නැහැයි කියන්නේ. ඒක සත්‍යයි. අපි ඇත්ත ඇති සැටින් දකින පක්ෂයක් සමග ජන බලවේගයේ සත්‍යයේ ඉදිරිය අපි බොරු කියන්නේ නැහැ. 30 වසරක යුද්ධය අවසන් කරත් මෙදාපාර ජනතාවට ඉදිරිපත් කරපු කාරණා මොකක්ද? පාස්කු ත්‍රස්තින්ගේ ත්‍රස්ත නායකයෝ ටික අල්ලනවායි. අදටත් අල්ලලානේ. අපිට පේන්නේ මේ අල්ලන මෙහිවුමක් නෙවෙයි. අපිට පේනවා මිත්‍රවරුනි හංගන මෙහිවුමක්. අල්ලන මෙහිවුම අපිට පේන්නේ නැහැ. හංගන මෙහිවුමක් පේනවා. ඇයි මේක රටෙන් හංගන්නේ? ඇයි මේ කාරණාව විපතටපත් වුණු ප්‍රධානතම ජන කොට්ටාසේ කතෝලික ක්‍රිස්තියානි ප්‍රජා. ඇයි කාඩිනල් තුමාගෙන් මේක හංගන්නේ? මොකද්ද මේක හංගන්න හේතුව? පරිසරය විනාශ කර සිදු කරන කිසිදු සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව විසින් සිදු නොකරන බව රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. අනුරාධපුර නගරයට සෑම වර්ෂයකම බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ තෙවැනි අදියර රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මල්වතු ඔය අසලදී සිදු කරනවා. රට ගැන හිතුවත් කල යුතු වැඩේ අපි හරියට ඉවර කරොත් අන්න ඒක තමයි රටේ සංවර්ධනය යම් ඉදිරියට යෑමක් වුණා කියන එක අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. අපිට කියනවට වඩා ඒක රට ප්‍රයෝජනයක් වෙන්නේ ඒ වගේ වුණොත් විතරයි. ඒ නිසා තමයි මම හිතන්නේ 2015 ආරම්භ කරපු ව්‍යාපෘතියක් අපි හම් 2021 අපි දැන් දෙවැනි වතාවටත් ආයෙ පාරක් අපි පටන් ගන්නවා. මේ සියලුම සංවිධාන වලට අපි ගරු කරනවා. මොකද පරිසරය අපි ආරක්ෂා කරගත යුතුයි. පරිසරය විනාශ කරලා අපිට ජීවිතයක් සහ අනාගතයක් අනාගත පරපුරක් නැති වෙනවා. මේ ඇල හදනකොට තිබිච්ච මට්ටමල තියාගන්න එක තමයි සියලු ආයතන වල සහ සියලු රජ්‍ය නිලධාරීන්ගේ වගකීම වෙන්න ඕනේ. අවුරුදු 60ක් අතහැරලා දාලා ඉවර වෙලා ඒකෙමද ගහක් තිබුණයි කියලා. දැන් මේ ගහට අයිතිවාසිකම් කියන එකේ සාධාරණ අයිතියක් නැහැ. ඒක ඉබේ හැදිච්ච දෙයක්, ඉබේ වෙච්ච විනාශයක්, ඉබේ වෙච්ච ගොඩකිරීමක් නම් මේක අපි ඉවත් කරේ නැත්නම් අපි ගඟට ගඟක් විදිහට ඉන්න තියලා නැහැ. ඒ තුල අපට බාධා වෙනවා. අපි කාගේවත් යටි අරමුණු නැහැ මේකෙන් වැලි හරන්න හෝ ගස් කපන්න හෝ පස් අදින්න හෝ මේ කිසිම දෙයකට අපේ වුමනාවක් නැහැ. මෙරට සිදුවන මහ පරිමාණ පරිසර විනාශය හෙළා දකිමින් සියලු දෙනාම එක්ව ඊට විරුද්ධව පෙනී සිටිය යුතු බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටේ ප්‍රසිද්ධ කරුණක් බවට පත් වෙලා තියෙනවා. ගෝඨාභය මහත්තයා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. ඒකේ ගෝඨාභය මහත්තයත් එක්ක ගම පුරා ඩෝසර් යන්න පටන් අරගෙන තියෙනවා. ඒ ඩෝසරෙන් මුළු රට පුරාම තියෙන පරිසර පද්ධතියන් විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා කියන එක අද පොදු මතයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකින දේ තමයි අලි ඉන්න කැලෑවට ඇවිල්ලා දැන් පිස්සු නටන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා සර්ට බයේ අලි ටික
ගම් වදින පටන් අරගෙන තියෙනවා. ක්‍රියාවලිය ඇතුලේ ආයි නැවත අලි මිනිස් ගැටුමකට නැවත වතාවක් රට පුරා තියෙනවා වගේ දහයියාගල ප්‍රදේශයේ සවට ආවට ඉන්න මිනිස්සුත් මේ පද්ධතියත් විනාශ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ පහුගිය කාලේ චිත්‍ර අඳිපු ගස් හිටවපු පැල හිටවපු පරිසරයේ වෙනුවෙන් ආදරයෙන් මැදිහත් වෙච්ච තරුණ තරුණියන් සියලු දෙනාට අපි කියන්නේ ඔබේ ආදරේ ඉතාමත් හොඳින් මේ සර් කොල්ල කෑම. ඔබේ ආදරේට බූට් එක තියලා තියෙන්නේ. ඒක නිසා අපි මේ රටේ තරුණ තරුණයන්ට කියනවා ඔබව කොල්ල කාපු ඔබේ ආදරේ කොල්ල කාපු මේ සර්ගේ ක්‍රියාවලිය සිස්ටම් එකටත් එරෙහිව අපි පෙළ ගැහෙන්න ඕනේ. වේමල් හිමියන් විසින් රජයේ සහතික මිලට වීගොවින්ට ලබා දීමට ඒකකතාවය පළ කර තිබෙනවා. ඒ වෙළඳ අමාත්‍යන් බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ අමාත්‍යංශයේ සහල් මිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් තීරණයකට ඇවිල්ලා තියෙනවා අවුරුදු 3ක් යනතෙක් මේ තියෙන රට වැටිලා තියෙන තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන නාඩු සම්බා කැකුළු ආල් මේවැ මිල මොන මෙහෙතුවක් නිසාවත් රුපියල් 100ට වඩා වැඩි කරන්නේම නැහැ කියලා. ඒක කියලා උපරිම මිල නියම කරලා ඒ අනුව ආල් ඕනේ ගානකට ගන්න කියලා කියනවා. එතකොට සාල් මිල දී ගන්න ඒක හොඳටම දැනගෙන අරන් කවර පාඩුවක් වුණත් ඒකට වග කියන්නේ නැහැ. රජය ප්‍රතිපත්තිමය වශයෙන් කියලා තියෙනවා. අපි තරංගියට එකිනෙකා පරයා ගිහිල්ලා එකිනෙක 50ක් කියනවා, අනිත් එක්කෙනා 52යි කියනවා, නැති වෙච්චාම 53යි කියනවා. මේක නිසා එතකොට වෙනම කට්ටියක් දැන් බිහි වුණා. මෝල් හිමියෝ නැතුව වර්ණ විදුහල්පතිවරු හાર્ඩ්වෙයාර් රිස්ටෝස් අයිති අය වෙන බිස්නස් වැටුණා අය බී ටිකක් අරන් රැස් කරලා තියාගන්නවා. ගණක් තියාගෙන පස්සේ විකුණ ගන්න බැංකු පොලියත් අඩු වෙලා තියෙන නිසා දැන් පාරිභෝග අධිකාරිය කිසියම් සමාවකින් තොරව සියලුම වෙළඳ යමනාපයක් නෑ 110ට අරගෙන 100 ගානේ වික්කට ඒක කමක් නෑ පින්කමක් කියලා හිතාගෙන කරන්නේ. ජාත්‍යන්තර සහ දේශීය බලවේගවලට එරෙහිව රට ගොඩනැගිය හැක්කේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. මේකගෙන පරික්ෂණ කරන්න ලෝක ප්‍රධාන උතු සේවාවට රුසියාවට පුළුවන්, පකිස්තානයට පුළුවන්, ඇමරිකාවට පුළුවන්, ඉන්දියාවට පුළුවන්. ඒවයි සහයෝගය අරගෙන බලන්න පුළුවන්. ඇයි ලංකාවේ කොහොම වතුනේ? ඇයි සජ්ජාති පක්ෂම වතුනේ? ලංකාවේ හැමතැනම උතු සේවාවන් වල නියෝජිතව ඉන්නවා. ඒ නියෝජිතයන්ට කොහොමලා ගහලා කිව්වා සිය දිවිහානි කරගන්න කියලා. ඒගොල්ලෝ සිය දිවිහානි කරගන්නවා. ඉතින් ඒව පාලනය කරන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ඒව පාලනය කරන්න තමයි ජාත්‍යන්තරේ දේශපාලන කටයුතු පිළිබඳව. දැන් මේක තමයි අපිට තිබෙන සමාජය තාත්තේ මේකත් එක්ක අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා කල්පනා කළ යුතු තිබෙනවා. මම මගේ දේශපාලන ජීවිතයේ සතුටින් ඉන්න කාලපරිච්ඡේදය. මොකද හරි දේ කළා මම දන්නවා ඊගේ ප්‍රතිඵල හරි ඉහළයි. ඒ නිසා තාවකාලික විනෝදාංශයෙන් මිනිසුන්ට අපුරි ගන්න පුළුවන් ජනප්‍රිය රැලිවලට ආණ්ඩුව හදන්න. රට ගෙනියන්න බැරි හොඳ වොන්න හොයලා දානා ජාත්‍යන්තරේ අපුරි ගහ බලා ගන්න කොයි ගුණාද ඉන්නත් එකයි ලංකාව බිම වැටෙනවා. ඊළඟ වේලකට ගොඩ ගන්න උඩ කරන්නේ දැනුම පළපුරුදු තියෙන පුජ්‍යල. ඒකයි අපි කියලා තියෙන රණවීර වික්‍රමසිංහ මේ රට ගොඩ ගන්න ජාත්‍යන්තරයට විරුද්ධව දේශීය බලවේගවලට විරුද්ධව අපි හිතවන්නේ රණවීර වික්‍රමසිංහයි කියලා කියන්න කැමතියි. ඇයි අපි ජාත්‍යන්තරයට යටත් වෙන්නේ? ජාත්‍යන්තරේ කැමති නැහැ ස්ථාවර ආණ්ඩුවක් එක දිගට මේ රට තුළ පවත්වාගෙන යන්න. ඒ නිසා පරිස්සමෙන් අපි මේ ප්‍රශ්න දිහා බලාගෙන ඉඳගන්න දෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොරලන්ද රත්කරව්ව සිට ගම්බෙන්ද දක්වා ගමන් කිරීමට ඇති රත්කරව්ව පාලමේ කොටසක් කැඩී ගොස් අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් දෛනිකව එම පාලම මතින් ගමන් ගන්නා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මෙම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඊට නිසි විසඳුමක් නොලැබුණු බවටයි ජනතාව චෝදනා කර සිටින්නේ.
බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් කමෝය අසල ජාවාරම් කරුවන් පිරිසක් විසින් මහ පරිමාණයෙන් මැණික් කිරීමේ ජාවාරමක නිරත වන බව නෝවුඩ් පොලිසිය පවසනවා. මේ වන විට මැණික් ජාවාරම් කරුවන් විසින් විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම ජාවාරමේ නිරත වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හක්කපට සාහාරයට ගැනීමෙන් දින ගණනාවක් ආහාර ගැනීමට නොහැකිව සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරීමට කලාවැව මොරගල්ලාගම ප්‍රදේශයේදී නිකවරටිය පශු වෛද්‍ය නිලධාරීන් සහ ගල්කිරියාගම වනජීවී සිවිල් ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.